අරගලේ ජෙනරාල් මහත්තයා ඉන්නවා. ජෙනරාල් මහත්තයා මොකද වෙන්නේ දැන්? අද ගෑස් කන්ස්ටර් කීයක් විසිකරාද? ආවන්නේ ඉතින් රජයෙන් මේ අවුරුද්දේ මම හිතන්නේ ආරක්ෂක ලේකම් කාර්යාලයෙන් පරිපාලනයෙන් අපි වෙනුවෙන්, ඒ කියන්නේ රටේ විරෝධතා කරන පිරිස වෙනුවෙන් කඳුළු ගෑස් කැනිස්ටර් 26000ක් ගෙන්නුවා ගිය මාසේ. මම හිතන්නේ අද ඒකට අපි උපරිම සහයෝගයක් දුන්නා. අද 5000ක් වගේ මේ අය වැය කරා. ඉතින් මම කියන්නේ උද්ඝෝෂකයෝ විදියට අනිවාර්යයෙන්ම රජයෙන් ලබා දෙන සහන කඳුළු ගෑස් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. ඒවා අපතේ යවන්න එපා. ඒ වගේම තමයි පොලිස් මහත්තුරුන්ටත් කියන්නේ ඒ ගාන ඒවා මේ හරියටම අපිටම ගහන්න. මොකද රජයෙන් අපිට වියදම් කළ ලබා දෙන ඒවානේ, අපරාධනේ ඒවා. මොකද අපේ ධනයනේ, අපේ ධනය අපිට විඳින්න අයිතියක් තියෙනවා. ඔය වගේම මේ දමිතා ගැන යම් අදහසක් පළ කරන්න පුළුවන්ද? දමිතා අත්තා ගැන නේ? මම හිතන්නේ දමිතා සජබ දේශපාලනයට යාම පිළිබඳ මට කිසි ගැටලුවක් නැහැ. ඕනෑම කෙනෙක්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. තමන් කැමති දේශපාලන බිමේ හිටගන්න. හැබැයි ඒක හිටගන්නකොට තමන්ගේ රෙදි ගැලවෙනවද, එහෙම නැත්නම් රෙදි හයිවෙන් තියෙනවද කියන එක තමන් සතුයි. ඒකෙන් දමිතා අක්කත් එක මට මේක. ඒ වගේම තමයි කිය යුත්තේ දමිතා අක්කා අරගලයට කරා වැඩක්. අනිවාර්යෙන්ම අපිට උදව් කරා. මොකද ඒක කොනාර ලෙවල් එකේ අර සුනක ලෙවල් එකේ කෙනෙක් නෙමෙයි දමිතා බිරත්න කියන්නේ. දමිතා පැහැදිලි ලෙසම අරගලයට උදව් කරපු කාන්තාවක්. අරගලය මල්ලි ඉවරයිනේ ගෝල් පේස් එකෙන් පස්සේ. ගෝල් පේස් අරගලය කියන එක දින්නා ගෝටාවේ යවල ඒක සුවිසල් ජයග්‍රහණ ගෝටා ගෝ හෝම්. එයා ගියා හෝම්. හරිද? ඒ අරගලය දිනු. ඊට පස්සේ තමන් පෙරටුගාමියකට යනවද, සජබෙට යනවද, පොහොටට පුද්ගලික අයිතිය. හැබැයි දේශපාලන සදාචාරය කියල එකක් මේ බිම් මට්ටමේ ජනතා දේශපාලනය තුළ තියෙනවා. දමිතා මම කැමැතිම නැති දේ තමයි දමිතා ස්ටේජ් එක උඩ කිව්වා මල්ලි අපි මේ අරගලය කරේ කියලා කතාව පටන්ගෙන කවුද ඉල්ලන්නේ? සජිත් ප්‍රේමදාසකව. අපි නම් අරගලය කරේ දමිතාගේ සජිත්වගේ ඉන්න නෙමෙයි. එතකොට මම දමිතාගේ දකින්න එකම වැරද්ද තමයි අපිත් එක දින 100 ගානක් ගෝල් පේස් අරගලේ ඉඳලා අපිවත් නියෝජනය කරගෙන එයා නැග්ගා. එයා නැගලා මම අරගලය කරේ මේ වෙනුවෙන් කිව්වනම් කිසි ගැටලුවක් නැහැ. නමුත් අපි කියන අකුර යෝජනා කරාට පස්සේ අපිවත් නියෝජනය වෙනවා නිකේසල. එතනයි අවුල දින. අනිත් එක තමයි එයා 88-89 මේ ගැන කිසිම කියවීමක් නැති, අතීත කිපෙගිය පැහැදීමක් නැති. එයා මාත් එක්ක පෞද්ගලිකව දමිත කතා කරා. ඒ ගැන එතනදි මට තේරුණා 88-89 නෙමෙයි මෑත කාලීන කිසිම අරගලයක සවිඥානික භාවයක් තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ආර් ප්‍රේමදාස මහත්මයා 88-89 මොනවද කරේ කියන එක ප්‍රේමදාස ෆෑන්ස්ලට නොතේරුණාට රටේ බහුජන අරගලයක් නියෝජනය කරන රටේ පෞරවැසියන්ට පැහැදිලිව තේරෙනවා. ඉතින් ඒ ගැන නම් කතා කරලා වැඩ නැහැ. ඒක එදාම හවස මං හිතන්නේ එයා රිවියු කරගන්න ඇති. අරක තමයි ගැටලුව. ඒ කියන්නේ අපි අරගලය කරේ කියනකොට මේ අහිංසක අපිත් අහුවෙනවනේ මචං. හරිද? ඒතකොට අපි අරගලය කරේ සජිත් ප්‍රේමදාස කියන්න නෙමෙයි. මේ එතන ගැටලුව තියෙන්නේ ඒ අරෙන් ඉතින් දමිතා කොන දේශපාලනේ ඉට ගන්නවද කියන එක. ගෝල් පේස් අරගල කරුවෙක් විදියට මට නම් කිසිදු ගැටලුවක් නැහැ. ඒක සදාචාරාත්මක යාගේ අයිතිය. එයා හරිතන ඉට ගන්න එහෙම එයාගේ අයිතියක් ඉතින් නේද? හැබැයි මෙහෙමයි දැන් අරගලයට අපි දන්නවා පළවෙනි සති දෙකේ බුරියානි ආවා, නොඑක් নানা ප්‍රකාර කෑම ආවා. කෑම නැති කාලයක් තිබ්බනේ මේ මචං. ඔව්. චරියම දන්නවනේ. කෑම අපිටත් කෑම දෙවේලක් ආපු වෙලාවල් තියෙනවා. උඹත් මමත් දන්නවා. ඒ කාලේ දමිතක්කා කිව්වා මමත් ඇත්තකින් දැක්කා දමිතක්කා විශාල ආහාර ප්‍රමාණයක් ගෙනත් දුන්නා. අපි ඒව මතක් කරන්නත් ඕනේ. දමිතා විතරක් නෙමෙයි නිකේෂල අරගලයට සීනි ටොපිය දීපු. ඒ වගේම ත්‍රිවිල් එකෙන් අපිව අරගලයට සල්ලි ගේන්න නැතුව මල්ලි සල්ලි ඕනේ නැහැ ඉඳපන් කියපු. මංචි බිස්කට් එක දීපු. බිස්කට් පැකට් එක දීලා ගියපු හැමෝම මට දමිතා හා සමානයි. දමිතා ලොකුයි. ගොඩක් කෑම දුන්න හින්දා දමිතා ලොකුයි. පොඩ්ඩක් කෑම දීපු මිනිහා මදි කිව්වොත් එහෙම එතනත් අවුලක්. ජන අරගලයක් කරේ. අරගලේ ඇතුලේ ඉඳපු හැම කෙනෙක්ම ජනතාවට සමානයි. දමිතා ලොකුයි. කෝණාර එහෙම කරන්නේ. හැබැයි කෝණාර නම් අදාළම නැහැ. يعني කොහෙවත් යන එකෙක් නේ. දමිතා ගැන කියන්න තියෙන්නේ එයා ලොකු දෙයක් කරාද පොඩි දෙයක් කරාද නෙමෙයි. එයා අරගලේ වෙනුවෙන් කරා. ඊට පස්සේ හිටගන්න තැන සවිඥානික භාවයෙන් එයා හිටගන්න ඕනේ. ඒක අපිට කියන්න බෑනේ. මට කියන්න බෑනේ. හරි. ඒ මෙතන ඉන්නවා දමිතා කෝණාරය දෙන්නම. මං කියන වාට දෙන්න එක්කෙනට කන්ට ගන්න කියලා. ආ මුලින්ම කාටද කන්ට ගන්නේ? ඇත්තටම කනට ගහන්න මට මේනියාවක් මල්ලි නැහැ. එහෙම මොකද කනට ගැහුවා කියලා මේ රටේ අරගල විසඳෙන්නේ නැහනේ. හැබැයි මේ මම රෙස්පෙක්ට් කරන මිනිස්සු ඉන්නවා, රෙස්පෙක්ට් නොකරන මිනිස්සු ඉන්නවා. මේ රෙස්පෙක්ට් එක මල්ලි උදේට අවිල්ලා ලයිව් එක දීගෙන, අවසර ලයිව් එක දීගෙන, සබ්ස්ක්‍රයිබ් ටික අරගෙන ඩිජිටල් ලෝකයක් හදමු කියලා 1100 එකෙන් ඡන්දි ඉල්ලන කොනාරට මට දෙන්න පුළුවන්. බැහැනේ මල්ලි දුකයිනේ. ඒකයි කතාව. අනිවාර්යයෙන්ම. ජයවා. චරි අපේ කතා වෙට්ටිය. අපේ ගෝල් පේස් අරගලේ කතා වෙට්ටිය. චරි ජනප්‍රිය.